වගකීතු ආරක්ෂක අමාත්‍යාංශයක් විදියට මේ කරන්නා වූ මාධ්‍ය නිවේදනය ඉතා බරපතලයි මේක ආරක්ෂක අමාත්‍යාංශයක් විදියට යම් කිසි නාලිකාවකින් මේ වගේ බැරෑරුම් චෝදනාවක් අපේ රටේ නිලධාරීන්ට හිටපු ජනාධිපතිට එල්ල වෙනවා නම් මේ ආරක්ෂක අමාත්‍යාංශයේ කලියුතුව තිබෙන්නේ එය එකහිලාම බැහැර කිරීම නෙමෙයි ඔවුන් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරලා ඒන් මතුවෙන යම් යම් කරුණු ජනතාවට දැනුවත් කිරීමයි එහෙම නැතු එක පාර මේක ප්‍රතික්ෂේප කිරීම තුලින් අපි දකින්නේ මේ channel 4 නාලිකාව තුලින් කියවෙන සැකසහිත පුද්ගලයන්ට සුදුහුණු ගාලා ඔවුන්ව නිවැරදි කරන්නට ගන්නා වූ අසාර්ථක නිර්ලජ්ජිත ප්‍රයත්නයක් විදිහට තමයි අපි මේක දකින්නේ අපි තුල තිබුණු යම් යම් සැකසහිත දේවල් මේ නාලිකාවෙන් ඉස්මතු වෙන කරුණුත් එක්ක ඒ තහවුරු වීමක් තමයි සිද්ධ වෙන්නේ මේ අලුත් කරුණ නෙමෙයි එතකොට අපිට බලවත්සේ විශ්වාස කරන්නට සිද්ධ වෙනවා මේ channel 4 නාලිකාව කියන්නා වූ කරුණු කාරණා ඇත්තද කියන දේ අපිට දෙපාරක් හිතන්නට සිද්ධ වෙනවා දැන් සුලේ සලේ ඒ බුද්ධ්‍යංශ ප්‍රධානියාගේ නම අපි අහන පළවෙනි වතාව නෙමෙයි මේක ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ මේ channel 4 නාලිකාවෙන් කියපු මේ කරුණු කාරණා අපිට එකහෙලාම බැහැර කරන්නට බෑ වගකීමක් තියෙන රජයක් නම් ආරක්ෂක අමාත්‍ය අංශයක් නම් මේ කරුණු කාරණා අපිටත් වැඩි විමර්ශනාත්මකව පරීක්ෂණය කරලා ඒ තුලින් තමයි මෙවැනි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්නට ඕනේ ආරක්ෂක අමාත්‍යාංශයේ මේ මාධ්‍ය ප්‍රකාශනයේ තිබෙනවා මේ ප්‍රහාරය අන්තවාදී මුස්ලිම් පිරිසක් විසින් පමණක් කරන ලද ප්‍රහාරයක් කියලා කොහොමද ආරක්ෂක අමාත්‍යාංශයේ මේ හිටපු ගමන් කියන්නේ බුද්ධ්‍යාංශය ආරක්ෂකාංශ මේවට සම්බන්ධ නැහැයි කියලා අපි දැන් අහන්නේ ඇයි මේ වගේ නිර්ලජ්ජිත මාධ්‍ය නිවේදන දෙනයක් නිකුත් කරන්නට ආරක්ෂක අමාත්‍යාංශයේ මේ කඩිමුඩියේ පියවර ගන්න කියලා ඊට වැඩිය ඔවුන් කළ යුතු තිබෙන්නේ අර එදා ඉඳලා තිබුණු ඒ කොමිෂන් වාර්තාවල් අරගෙන ඒ සම්බන්ධව තිබෙන්නා වූ කරුණු කාරණා සමග මේ channel 4 නාලිකාවේ එන කතා පුවත සම්බන්ධ වෙනවද ඒක කොයි ආකාරයෙන් ගලාගෙන යනවද මේ කතා පුවත කියලා විමර්ශනය කරලා ඒ ඔස්සේ තමයි ප්‍රකාශයක් නිකුත් කරන්නට ඕනේ මෙතර ඊයේ කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදිරුවේ පැවති විශේෂ දේව මෙහෙකින් අනතුරුව කාඩිනල් හිමියන්ද channel 4 නාලිකාවේ වැඩසටහන ගැන අදහස් පළ කළා. තවමත් අපිට පැහැදිලි නැහැ මොකද්ද මෙතන වුනේ කියලා. තව තවත් අලුත් අලුත් කාරණා කරුණු කාරණා එලිදරව් වෙමින් පවතින. ඒකට සමහර වෙලාවට සමහර අයට තරහ යනවා ඇති. එයාලගේ නම් කියවෙනවා මේ කාරණාවෙන්. එයාලා ඒවට සම්බන්ධ නැත්තම් එයාලා බය වෙන්න ඕනේ නැහැ. නමුත් මේ පිළිබඳව කරුණු කාරණා සොයා බැලීම අදාළ අංශවල වගකීම. ඒ වගේම යම්කිසි කෙනෙක් මේකෙදි නම් සඳහන් වෙනවා නම් ඒ අය නම්බුකාර විදියට තමන්ගේ තනතුරු වලින් ඉල්ලාස් වෙලා ඒවා පරීක්ෂණ වලට ගොදුරු කරන්නට යොමු කරන්නට කටයුතු කළ යුතුයි. ඒක තමයි අවංකකම කියන්නේ. වරද කළා නම් වරද පිළිගන්න අපි සමාව දෙන්න සූදානම්. ඒ නිසා මේ අවස්ථාවේදී මම අපේ රටේ නායකයාගෙන් ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මෙන්න කරුණු එලිදරව් වෙමින් පවතින. ඒ නිසා දැන්වත් කරුණා කරලා අපි ඉල්ලන මේ ජාත්‍යන්තරයට පිළිගත හැකි න්‍යාය ධර්මයන් අනුව සිදුවෙන පරීක්ෂණයක් පවත්වන්න.